ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G within then PO TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. සිරා කොක්කක් සෙට් කරගන්න, ඔබේ ඇඳුම එළිය රැකගන්න. නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය. අද 2020 මාර්තු 24 අඟහරුවාදා සිරස්තල කොරෝනා ව්‍යාප්තියේ අවදානම් කලාප ලෙස කොළඹ කළුතර සහ ගම්පහ නම් කෙරේ යලි දැනුම් දෙනතුරු දිස්ත්‍රික්ක 3ට ඇඳෙරි නීතිය. කොරෝනා ආසාදිතයින් ගණන සියය ඉක්මවයි. IDH ප්‍රජා වෛද්‍යවරයෙකුටත් කොරෝනා ප්‍රධාන වශයෙන් අනුමාන කරන්නේ නැහැ. මෙම වෛද්‍යවරයාට මේ රෝහල තුලින්ම මේ විස බීජය පැතිරුණා කියන එක. දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු දහස් ගණන් ජනතාව නගර වෙත අවදානම නොතකා සතපුම් ගණන් දිගු පෝලිම්. කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡා. හිටපු අගමැති රජයේ වැඩපිළිවෙල අගය කරයි. හඳුන්වා දෙන නව සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123 දත්කුරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපළක් නැවුම් බවින් පිරිමුවක්. සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. From other Verona, this is Other Verona, Prime Time, with Dilka Samanmali and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝන්, ඔබ මේ කන්නේ ලංකාවේ අංකකයේ සහ විශ්වසනීයම පුවත් විකාශය සමගයි අදත් මේ අද දෙරණ 6:55. කොරෝනා ව්‍යාප්තියේ ඉතා අවදානම් කලාප ලෙස කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක හඳුනාගෙන තිබෙනවා. ජනාධිපති කාර්යාලය අද නිවේදනය කළේ එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක බවයි. නව කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය අද නිවේදනය කළා. දැනට සිටින මේ රෝගීන් 101න් සැලකිය යුතු පිරිසක් මේ දිස්ත්‍රික් 3 තුල සංකේන්ද්‍රණය වීම. ඒ නිසා යම්කිසි ආකාරයකට වෙන අයට මේ රෝගයේ පැතිරීමේ ආරම්භයක් විය හැකි බැවින් මෙම දිස්ත්‍රික්ක 3 සම්බන්ධයෙන් විශාල වශයෙන් උනන්දුවක් දැක්විය යුතුයි. මේ දක්වා හඳුනාගත් රෝගීන් 101න් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන රෝගීන් 10ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 21ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13ක්. එතකොට එහෙමනම් ඇඳිරි නීතිය තිබුණත් නැතත් මේ රජය විසින් කරගෙන යනු ලබන වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ජනතාවගෙන් අවශ්‍ය වෙනවා. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය බලපැවැත්වෙන්නේ මේ අයුරින්. පුත්තලම දිස්ත්‍රික්කයට හා උතුරු පළාතට එළඹෙන සිකුරාදා පෙරවරු 6 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර එදින දහවල් 12ට යලිත් එම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය පනවනු ලබනවා. සෙසු දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය එළඹෙන බ්‍රහස්පතින්දා උදැසන 6 දක්වා ක්‍රියාත්මක අතර එදින දහවල් 12ට යලිත් එම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ජනාධිපති කාර්යාලයේ නිවේදනය කළේ දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද පෙරවරුවේ ලිහිල් කිරීමත් සමග භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව විශාල වශයෙන් රැස්වීම කොරෝනා වෛරස් පාලනයට බරපතල බාධාවක් බවයි. එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අලෙවි කරන ලෙස තොග වෙළඳ ආයතනවලට රජය උපදෙස් දී තිබෙනවා. ඒ අනුව සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අර්ලිය, නිපුන සහ සෙසු තොග වෙළඳ සමාගම් මෙම කාර්යයට හවුල් කර ගැනීමට නියමිතයි. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවසටම ගොස් අලෙවි කිරීමේ වැඩපිළිවෙල කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධන බලකායක්ද ස්ථාපිත කොට තිබෙනවා. එහි සෙසු සාමාජිකයින් වන්නේ අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ නිලධාරීන්. ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, ගෑස් හා සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ජනතාවට ලබා දීමේ සැලැස්ම හෙට සිට ක්‍රියාත්මක වෙනවා. ලොරි, වෑන් රථ, තිරෝද රථ, මෝටර් සයිකල් ඇතුළු භාණ්ඩ බෙදාහැරීමට උපයෝගී කරගන්නා සියලු බෙදාහැරීම් වාහනවලට ඇඳිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර ඇති බවද ජනාධිපති කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. බැරි වෙලාවක ඇඳිරි නීතිය වැනි දෙයක් සෞඛ්‍ය අංශයෙන් යෝජනා කරොත් දින ගණනාවක් දින 10ක් 15ක් වුණත් පවත්වාගෙන යන්න ඒ යෝජනාව සලකා බැලීම සඳහා පෙරහුරුවක් ඇටියට අපි බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම නිවෙස්වලටම ඒවා ආහාර ද්‍රව්‍ය, බෙහෙත්
ආදිය අත්‍යවශ්‍ය ආරද්‍රව්‍ය සානිකුත් සේවාවන් සපයන්. සමූපකාර මේ සියල්ල යොදාගන්න වගේම පෞද්ගලිකාංශය තොග හා සිල්ලර එවගේම සුපර් මාකට් වැනි දේවල් සියල්ලම යොදාගෙන තමයි මේ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ගොවියටත් සහනයක් වෙන විදිහට අපේ එළවලු, මාළු, පිත්තර, කුකුල් මස්, සහල් වැනි දේවල් වැඩි වැඩියෙන් ජනතාවට ලබා දෙන්න විශේෂ මේ සඳහා කටයුතු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අපේ ග්‍රාමසේවක වසමක ඉන්නවා රජයේ නිලධාරීන් 4-5 දෙනෙක්. ඒ අයට ඒ නිවාස පවා බෙදලා දීලා එතනදී ආහාර සැපීමේ තරම් නෙවෙයි නිෂ්පාදන ශේෂ්ත්‍රය, ගොවිතැන, ධීවර කර්මාන්තය, වැවිලි කර්මාන්තය, ස්වයන් රැකියා ඒවත් පවත්වගෙන යාම සඳහා අවශ්‍ය පරිසරය හදලා. මොකද මේක අපි කෙටි කාලිනව නෙවෙයි දීර්ඝ කාලිනවත් මුහුණ දෙන්න වෙයි. පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ ඉකුත් සිකුරාදා සිට මේ දක්වා ගත වූ දින කිහිපය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාළව පුද්ගලයින් 2262 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි. එමෙන්ම ඒ සඳහා භාවිත කළ වාහන 579ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. බොහෝ අය අත්අඩංගුවට පත්ව තිබෙන්නේ මාර්ගයේ නිකරුණේ ගැවසීම හා බත්පැන් භාවිතය හා අලවිය සම්බන්ධවයි. ඇඳිරි නීතිය පනවා තිබියදී ත්‍රිකුණාමලයේ නගරේ රහසිගතව මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු ත්‍රිකුණාමලයේ වංචා හා දූෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගන්න අවස්ථාව වන විට අදාළ පුද්ගලයා රුපියල් ලක්ෂ 2ක පමණ මත්පැන් අලෙවි කර තිබුණා. කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාතට අද පෙරවරු 6ට ඇඳිරි නීති ඉවත් කිරීමත් සමග ජනතාව විශාල වශයෙන් නගරයට අවතීර්ණ වුණා. ඒ අනුව අදාළ ප්‍රදේශවල සංචාරය කළ අද දෙන්න මාධ්‍යවේදීන්ට දැකගත හැකි වූයේ දිගු පෝලි. කෙසේ වෙතත් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි ඇතැමුන් කොරෝනා ව්‍යාප්තිය මැඩලීම සඳහා දුන් උපදෙස් අනුව ක්‍රියා කළ අතර ඇතැමුන් එය කිසිදු මායිමකට ගත්තේ නැහැ. පසුගිය සිකුරාදා පස්වරු 6ට මුළු දිවයිනටම බලපෑත්වෙන පරිදි පැනවූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්කවලට සහ උතුරු පළාතට ඉවත් කෙරුණා. මේ ඔබ දකින්නේ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ජනතාව විශාල වශයෙන් සුපිරි වෙළඳසැල් සහ වෙළඳපළ අසල පෝලිම්බලට එක්ව සිටි ආකාරයයි. මේ අද උදෑසන පිටකොටුව මැනින් වෙළඳ සංකීර්ණයේ පැවති තත්ත්වයයි. ඇතැම් ස්ථානවල කිලෝමීටරයකට වඩා දිගු පෝලිම් දක්නට ලැබීම විශේෂත්වයක්. ඊට අමතරව බැංකු, ඉන්ධන පෙරවුම් හල්බෙන්ම ෆාමසි අසලද පෝලිම් දක්නට ලැබුණා. පෝලිම් වලට එක්ව සිටි බොහෝ පිරිසක් සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපදිමින් මුඛ ආවරණ පැළඳ මීටරයක දුරින් සිටිනු දක්නට ලැබුණා. මහරගම සුපිරි වෙළඳසැලකට පැමිණි කාන්තාවක් අපද්‍රව්‍ය බහලන සිලින් මළු වලින් සිරුර ආවරණය කරගෙන සිටියේ වැඩි ආරක්ෂාවක් සඳහායි. මේ ගම්පහ, පුත්තලම හා උතුරු පළාතේ ජනතාව භාණ්ඩ මිලදී ගැනීමට රැඳී සිටි ආකාරයයි. රජයේ ජනතාව දැනුවත් කරන්නේ සීමිත කාලයක් තුළ තම තමන්ගේ වැඩ කරගන්න, මොකද අපේ ආරක්ෂාව උදෙසා. නමුත් ATM යන්ත්‍රයේ පෑතිකහමාර කාලය කරනවා කියන්නේ අපිට අනෙකුත් බඩු ගන්න එක තැනක් නෙවෙයි තියෙන්නේ. බඩු පාඩේ එක තැනක, ෆාමසි එක තැනක, පළතුරු ගන්න වෙන තැනක, ඒක 2020 මැච් එකක් ගන්න වෙලාවක් නෙවෙයිනේ. මොකෝ පරක්කු අයට ආවේ මෙතනට. නමුත් 7:10 මේ සතුසරිනකොට ඒක දැන් හැමතැනම පොර කනවා. දැන් මේ බඩු ගන්න
ජනතාව විශාල වශයෙන් පොලිම්බලට එක්වීමත් සමග අද දහවල් 12ට ඉවත් කිරීමට නියමිත වූ ඇඳිරි නීතිය දහවල් 2 දක්වා කල් දැමීමට රජය තීරණය කළා. එමෙන්ම වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙළඳසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටියේ ඇඳිරි නීතිය යළි පැනවීමෙන් පසුවද පොලිම්බල රැඳී සිටින සියලුම ජනතාවට භාණ්ඩ ලබා දෙන ලෙසයි. මෙවන් පසුබිමක සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුගමනය නොකරමින් ඇතමුන් කටයුතු කරන ආකාරයේද දක්නට ලැබුණා. මේ උදේ හයාමාරි නම් මේ ඉන්නේ. දැන් මේ මීටරේ පරතර තියාගන්න බෑ. මොකද ඊට වඩා සෑහෙන කිලෝමීටර කිප් වෙන වගේ සෙනගක් ඉන්නවා. කෙසේ වෙතත් වැඩබලන පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත ඇතැම් වෙළඳුන් අද පසුරු දෙකෙන් පසුවත් ජනතාව වෙත බඩු භාණ්ඩ ලබා දීමට කටයුතු කළා. අවශ්‍යයෙන් ඔබේ මුළු පවුලම 100% දක්වා විෂබීජ වලින් ආරක්ෂා කර දෙයි. මෙරට කොරෝනා වෛරස් ආසාදනය වූ පිරිස මේ වන විට 100 දෙනෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ IDH රෝහලේ ප්‍රජා වෛද්‍යවරයෙකුටද කොරෝනා වැළඳී ඇති බවයි. මේ අතර නිරෝධායනය වූ පුද්ගලයන් 300කට අධික පිරිසක් අද සිය නිවෙස් කරා පිටව ගියා. කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 224 දෙනෙකු සහ විදේශිකයින් 5 දෙනෙකු දිවයිනේ රෝහල් 19 ක වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. යේ අලුතින් හඳුනාගැනුණු නව කොරෝනා ආසාදිතයින් ගණන 10ක්. ඉන් 5 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් සොයාගත් අතර කොළඹ සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් රෝගීන් 7 දෙනෙකු හමු වුණා. ප්‍රථම වතාවට මාතර දිස්ත්‍රික්කයෙන්ද කොරෝනා රෝගියෙකු හමු වී තිබෙනවා. මේ වන විට වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන්නේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ. එම සංඛ්‍යාව 86ක්. තවත් රෝගීන් 8 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේ සහ එක් රෝගියෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. අද දින මේ වන විට තවත් රෝගීන් 4 දෙනෙක් වාර්තා වෙලා තිබෙනවා COVID-19 රෝගීන් හැටියට. ඒ 4 දෙනාගෙන් 3 දෙනෙක්ම ඉතාලියේ සිට පැමිණි අය. ඒ වගේම තවත් පුද්ගලයෙක් ඇමරිකා එක්සත් ජනපදයේ සිට පැමිණි අය. මේ අනුව අපිට පැහැදිලි යනවා තව දුරටත් පිට රටවල් වලින් පැමිණි අය තමයි මේ තව දුරටත් ප්‍රධාන වශයෙන් COVID-19 රෝගීන් ලෙස අපි නැවත නැවත හඳුනාගනු ලබන්නේ. ඒ වගේම IDH උනරෝහලේ වෛද්‍යවරයෙක් COVID-19 රෝගීන් පෙළෙන බවට මාධ්‍ය පළ වුණා. අත වශයෙන්ම එම රෝහලේ වෛද්‍යවරයෙක් එම රෝගයට පත් වෙලා තියෙනවා. නමුත් එම වෛද්‍යවරයා එම රෝහලේ ප්‍රජා වෛද්‍යවරයා. ඔහු එම රෝහලේ රෝගීන් බලන වෛද්‍යවරයෙක් නොවේ. නමුත් ඒකම ඔහු පෞද්ගලික ඩිස්පෙන්සරියක් පවත්වාගෙන යනවා. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන් අනුමාන කරන්නේ නැහැ මෙම වෛද්‍යවරයාට මේ රෝහල තුලින්ම මේ විසබීජය පැතිරුණා කියන එක. කොරෝනා වෛරසයේ වැළඳුණු සංචාරකයන් ප්‍රවාහනය කරන රියදුරකු රැඳී සිටි නොවුඩ් ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් මුද්‍රා තබා එහි හිමිකරුගේ නිවස හා පවුලේ සමාජිකයින් දින 14ක නිරෝධායනයට යොමු කෙරුණා. නොවුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැවසුවේ මෙම සංචාරක නිකේතනය අවසරයකින් තොරව පවත්වාගෙන ගොස් ඇති බවයි.
මේ අතර කන්තලේ ප්‍රදේශයේ පදිංචිව සිට විවිධ රැකියා සඳහා ගොස් නැවත එම ප්‍රදේශයට පැමිණ සිටි සැකසහිත පුද්ගලයින් 50කට වැඩි පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයින් 3000කට අධික පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබෙනවා. මෙලෙස නිරෝධායන කෙරුණු පිරිස අතරින් පළමු කණ්ඩායම අද එම මධ්‍යස්ථානවලින් පිටත්ව ගියා. 311 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි පිරිසක්. ඒ අනුව පූනානි මධ්‍යස්ථානයේ රැඳී සිටි 203 දෙනෙකු අද මෙලෙස පිටව ගියා. එයාපෝට් එකෙන් එනකොට අපි හිතුවේ අපිට ගිහිල්ලා සෑහෙන දුකක් විඳින්න වෙයි කියලා. එහෙමනේ අපි මෙතෙන්ට එනකොට හැම පහසුකමක්ම එයාලා සපයලා තිබුණා. ඒ දුවගේ 23 වෙනි උපන්දිනය තිබුණේ මාර්තු 20. හරි සහයෝගයෙන් ඒ උපන්දිනෙත් මෙතන සැමරුවා. එයාපෝට් එකෙන් කිව්වා එද්දි මේ එන්න බෑ මේ අඩුපාඩු තියෙනවා කියලා. ඒක සිස්ටම් එක දන්නේ නැහැනේ මෙතන තියෙන මොනවද කියලා. අපි එතෙන් දෙන්න බෑ කිව්වා ගොඩක් දෙනෙක්. ඒ 20 කිසිම අඩුපාඩුවක් නැතුව අපිට ලබා දුන්නා. දින 14 ගෙදරේ නොහිටියට ගෙදර තිබ්බ සෑම සපහසුකම මම මෙතන තිබ්බත්. මේ අතර පසුගිය 10වනදා දකුණු කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යාම ප්‍රතික්ෂේප කළ පිරිස අද පූනානි මධ්‍යස්ථානයෙන් පිටව ගියා. එම අවස්ථාවේදී හමුදා නිලධාරියෙකු අදාළ පිරිස දැනුවත් කළේ මෙලෙසින්. එදා 10 වෙනිදා හවස දකුණු කොරියාවේ සේවය කරපු සහෝදර පිරිසක් ආවා. ඒකෙදී අපි දැක්ක ඔයගලන්ගේ මේ ලොකු විරෝධතා. ඒ විරෝධතා තිබුණේ මේ රෝගය ඔයගලන්ට වැළඳේවි කියන බයක් නේද? අපි දැක්කේ ඔයගලන්ට මේ මෙතන තියෙන පහසුකම් වල ප්‍රශ්නයක් නිදි නැතුව ඔයගලන්ගේ පහසුකම් සපයන්නේ මේ බිල්ඩින් සපේ කොච්චර වෙලසුනා. දෙවන මේ රටේ රටවැසියෝ ගැන නිමකින් ආදරයෙන් කටයුතු කරන හමුදාවක් ගැන ඔයගලන්ට තිබිච්ච ඒ මූලික ආකල්පය ගැන බොහොම කනගාටුයි. ඉතින් මේක පාඩමකට ගන්න. රාජකාරී කරන අය ගැන ඉතින් කියන මානසික කතා. ඉතින් සන්තෝෂයි අපේ අරමුණ අපි ඉෂ්ට කරගත්තා. හොඳයි කොහොම පරිස්සමෙන් ගෙදරට යන්න. තුරුණුවන්ගේ සරණයි. හැමෝටම තෙරුවන් සරණයි. කන්දකඩු මධ්‍යස්ථානයේ නිරෝධායනයේ වී පිටව ගිය පිරිස 108ක්. අපි අතර පැමිණි පිරිස අතරේ බොහොම අඥාන විදියට හැසිරෙච්ච පුද්ගලයන් සිටියා. මම හිතන්නේ ඒ සම්බන්ධව දකුණු කොරියාවේ සිට පැමිණි සියලු ශ්‍රමිකයන්ගේ හදවතේ තියෙනවා. මේ බොහොමත් මිස්තුති ශ්‍රී ලංකා ජනරජයේ අධිකරු ජනාධිපතිතුමාට හමුදාපතිතුමාට විශේෂයෙන් ස්තුතිය පුද කරා. අද වෙනකම් ඉතාමත් සතුටුයි හැකි විදියට අපිට හමුදාවේ සියලු නිලධාරීන් අපිට සැලකුවා. අපේ හමුදාව ඒ කළ විශිෂ්ට සේවාව අගය කරනවා මිස වැරදි දෙයක් කියනවනම් ඒක වැරදි. මහනුවර, ගාල්ල, මාතර සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් වූ ඔවුන් යුද හමුදාව විසින් අදාළ ප්‍රදේශවලට රැගෙන ගොස් පොලිස් ස්ථානවලට බාර දෙනු ලැබුවා. පසුව ඔවුන් නිවෙස් වෙතට යොමු කරනු ලැබුවේ පොලිසියේ මැදිහත් වීමෙන්. මේ අතර කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන අවසන් කළ පුද්ගලයින් 62ක් යුද හමුදාව විසින් අද දහවල් කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ අසලට රැගෙන ආවා. ඒ ඥාතීන් වෙත බාර දීම සඳහායි. මාර විදියට සැලකුවා. අපි හිතුවේ ඔච්චර තත්ත්වයක් ලැබලා දෙයි කියලා. හොඳටම සැලකුවා සර්. හැම වෙලෙම කිසිම අඩුවක් නැහැ. යද්දි දුක එනවා දකිද්දි අපිට. විශේෂයෙන් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව ඔවුන් උදාහරණ අතර ඔවුන්ට මින් ඉදිරියට නිවෙස් වලට ගොස් තවදුරටත් කළ යුතු ආකාරය පිළිබඳව වෛද්‍යවරුන් විසින් ඔවුන් නිවෙස් වලට පිටත් වල යාමට ප්‍රථම ඔවුන් වෙත දැනුම් ලැබුවා. හෙට දිනේදී දෙවන කණ්ඩායමක් වශයෙන් පැමිණි අවලුන්ගෙන් තවත් 208 දෙනෙකු නිරෝධායන කටයුතු වලට සම්බන්ධ වෙලා අවසන් වුණ හින්දා හෙට දවසේදී නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත් ව යාමට නියමිතව තිබෙනවා. යාපනයේ දිස්ත්‍රික්කයේ ඇති වූ සිද්ධියත් සමගම අපි සොයාගත් අයවලුන්ට නිවෙස්වල නිරෝධායන කටයුතුවල යෙදෙන්න කියලා තිබුණත් විශේෂයෙන්ම එම පූජකතුමා ළඟට ගොස් ඇසුරු කිරීම වෙනුවෙන් ඔවුන් 17 දෙනෙකු මේ වෙනකොට නිරෝධායන මධ්‍යස්ථානයක් යාපනයේ සකසලා ඔවුන් නිරෝධායන කටයුතුවලට සම්බන්ධ කරලා තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසයේ ආසාදනය වී ඇති බවට සැකසහිතව දන්කොටුව හාල් දඬුවන ප්‍රදේශයේ නිවසක ස්වයං නිරෝධායනයට ලක් කළ කොරියානු ජාතිකයන් 10 දෙනෙක් ඇතුළු 12 දෙනෙක් අද සාර්ථකව ස්වයං නිරෝධායනය අවසන් කළා. ඊට ලාංකික තරුණයින් 2 දෙනෙකුද අයත්. දන්කොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කිත්සිරි යාපා මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ මෙහිදී ඔවුන්ට නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට වන සහතිකය ලබා දුන්නා.
මේ අතර පසුගේ 11 වනදා ඉතාලියේ සිට මෙරටට පැමිණි මීගොඩ ප්‍රදේශයේ පුද්ගලින් 11 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්වීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට වන සහතිකය හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් අද ලබා දුන්නා. ඒ කියන්නේ ගොඩක් ස්තුතියි. අපි වයි 7යි ඔක්කොම ආරක්ෂා වෙනවා මේ මෙහෙවරේ. ජාත්‍යන්තර වෙළඳ නෞකාවලට ආරක්ෂාව සපයන ආරක්ෂකයින් හා ඔවුන් සමග ගනුදෙනු කළ පුද්ගලින් 112 දෙනෙකු බෝස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට නාවික හමුදාව පියවරගෙන තිබෙනවා. ඔවුන් ගාල්ල ප්‍රදේශයේ ස්ථාන තුනක රඳවා තබා ඇති අතර ඔවුන්ට බාහිර කිසිවකුත් සමග සම්බන්ධතා පැවැත්වීමට හැකියාවක් නොතිබුණු බව නාවික හමුදාව පවසනවා. මොවුන් අතරින් 76 දෙනෙකු විදේශිකයින් වන අතර 36 දෙනෙකු මෙරට පදිංචිකරුවන්. මේ අතර ඉතාලියේ සිට මෙරටට පැමිණි නිරෝධායනය සඳහා තොරතුරු ඉදිරිපත් නොකර සැඟවී සිටින පිරිසකගේ තොරතුරු ඊයේ රාත්‍රියේ පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කළා. ඒ අතර අවුරුදු 2කට වඩා අඩු දරුවන් 7 දෙනෙකු, අවුරුදු 6ක සහ 7ක දරුවෙක්, අවුරුදු 27ක රාජ්මිතුන් තවරාජා නැමැති තරුණයෙක් හා අවුරුදු 80ක හෙට්ටිආරච්චිගේ ඇල්ෆ්‍රෙඩ් තිසේරා නැමැති පුද්ගලයෙකුද වනවා. පොලිසිය පවසන්නේ මොවුන් සම්බන්ධයෙන් තොරතුරු ඇතනම් 119 011-859-1044-01-2-44-44-81 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි. මෙම වෛරසයේ අවදානමින් ශ්‍රී ලාංකිකයින් ආරක්ෂා වීමේ වැදගත්කම පිළිබඳව ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු මෙලෙස අදහස් පළ කළා. මේ වෛරසයේ දරුණුකමට ප්‍රධානම කාරණාවට ඉංග්‍රීසියෙන් කියන්නේ capacity threshold. මේක සිංහලෙන් කියනවා නම් ධාරිතා සීමාවයි. දැන් හැම රටකම සෞඛ්‍ය පද්ධතියට ඊනවා කිසියම් ධාරිතාවක්. ඒ කියන්නේ එක දවසකට ඒ සෞඛ්‍ය පද්ධතියට දරන්න පුළුවන් උපරිම රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ රෝගීන් සංඛ්‍යාව ඊට වැඩිය වැඩි වුණොත් ඒ ධාරිතාව ඉක්ම වෙනවා. එතකොට ඒ රටට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ ධාරිතාව මං හිතන්නේ ශ්‍රී ලංකාව වගේ රටකට බොහොම පොඩි ධාරිතාවක්. ඇමරිකාව වගේ ගොඩාක් ඉස්පිරිතාල තියෙන, ගොඩාක් පහසුකම් තියෙන රටකට ඒ ධාරිතාව ඊට වැඩිය ලොකු වෙන්න පුළුවන්. වෛරසයෙන් හැදිලා මේ වෛරසයේ ප්‍රචාරණය වෙන වේගෙට දවසින් දවස එන සෙනඟ ප්‍රමාණය ඉස්පිරිතාලට දැඩි සත්කාර එකකට ඇතුළු වෙන ප්‍රමාණය වැඩි වේගෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වැඩි වුණාම මෙන්න මොකද්ද? සාමාන්‍යයෙන් කපිතම සුමානයක් දෙකක් මාසයක් ඒ ධාරිතාව අනුව අර ධාරිතාව ඉක්ම වෙනවා. දැන් මරණ අනුපාතය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වැඩි වෙන්න හේතුව හුඟක් අයට සෞඛ්‍ය පද්ධතියෙන් සේවාවන් ලබා ගන්න ක්‍රමයක් නැති වෙන හින්දා. මේක තමයි ඉතාලියේ වුනේ. මේක තමයි ඉරානයේ වුනේ. මේක තමයි චීනයේ වුනේ. දැන් ඇමරිකාවේ වෙන්නේ මම ඉන්න රටේ දැන් ඒක. හොගිය මාස දෙක තුනේ මේ වෛරසය අපි බරපතල විදිහට සැලකුවේ නැහැ. රටේ නීති දැම්මේ නැහැ. මෙහි එයාපෝට් වැහුවේ නැහැ. ඒගොල්ලන්ට දැන් තේරුණා ඒගොල්ලන්ගේ වැරද්ද. දැන් අපි බොහොම කිට්ටුයි මේ රටේ ධාරිතාව ඉක්ම වෙන්න. ලංකාවේ වැඩිය ගොඩාක් මේ කොරෝනා වෛරසයෙන් ආසාදනය වෙච්ච අය නැති වෙලා ඉන්නකොට උග්‍ර ප්‍රතිචාරයක් දක්වන්න ඕනේ මේ වෛරසය කන්ට්‍රෝල් කරන්න. ලෝපුරා කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව අද වන විට 16,558ක් ලෙස වාර්තා වනවා. මෙතර චීනයේ වසංගත වේදය පිළිබඳ වෛද්‍යවරයෙක් අන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එරට නැවතත් නව කොරෝනා වෛරසයේ පැතිරයාමේ අවදානමකට මුහුණ දී ඇති බවයි. එමෙන්ම නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ රටවල් ලැයිස්තුවට අද මියන්මාරය සහ ලාඕසයත් එකතු වුණා. නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 195ක පැතිර ගොස් ඇත්තේ ආසාදිතයින් සංඛ්‍යාව 392,159 තෙක් ඉහළ නංවමින්. ලොව පුරා 16,558 දෙනෙකු මියගොස් ඇති අතර පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 102,850. ඉතාලියෙන් කොරෝනා මරණ 6,077ක්ද, චීනයෙන් මරණ 3,277ක්, ස්පාඤ්ඤයෙන් මරණ 2,696ක්, ඉරානයෙන් මරණ 1,934ක්, ප්‍රංශයෙන් මරණ 860ක්, ඇමරිකාවෙන් මරණ 582ක් සහ එක්සත් රාජධානියෙන් මරණ 335ක් අද වන විට වාර්තා වී තිබුණා. යුරෝපා කලාපයේ සීග්‍රෙන් පැතිර යන නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ ඉතාලියටයි. පසුගිය පැය 24 එරටින් වාර්තා වූ මරණ ගණන 602ක්. එරට සමස්ත ආසාදිතයින් ගණන 63,927ක්. මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමග උතුරු ඉතාලියේ සුසන්නාගාර සේවකයින්ද දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා.
එක් සුසාන භූමියක් වෙත සෑම මිනිත්තු 10කටම වරක් අවමගුල් රථ පහක් පැමිණෙන බවයි එහි සේවකයින් පවසන්නේ. යුරෝප කලාපයේ මීළඟ වැඩිම බලපෑම මෙල්ල වී ඇති ස්පාඤ්ඤයේ ගත වූ පැය 24 තුළදී වාර්තා වූ මරණ සංඛ්‍යාව 514. මේ අතර රට වසා දැමීම නිසා නිවෙස්වලටම වී සිටින ජනතාව සතුටු කිරීමේ අරමුණින් පොලිස් නිලධාරීන් ගීත ගායනා කරමින් නර්තනයේ යෙදෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට එක් කර තිබුණා. වෛරසයෙන් ඇමරිකාවට සිදුවන බලපෑමත් සීග්‍රෙන් ඉහළ යමින් තිබෙනවා. ඊයේ අලුතින් මරණ 139ක් එරටින් වාර්තා වුණා. බ්‍රිතාන්‍යයේ මරණ සංඛ්‍යාව ගෙවුණු පැය 24 තුළ තවත් 54කින් සහ ආසාදිතෙන් ගණන 6650 දක්වා ඉහළ යාමත් සමග අවම සති 3ක කාලයක් නිවෙස්වලටම වී සිටින ලෙස අගමැති බොරිස් ජොන්සන් ජනතාවට නියෝග කළා. ඊයේ ප්‍රංශයෙන් අලුතින් මරණ 186ක් වාර්තා වූ අතර ආසාදිතෙන් ගණන 19856ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයින්ගෙන් 2000ක් පමණ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ. දකුණු හා අග්නිදිග ආසියානු කලාපද වෛරසයට සීග්‍රයෙන් ගොදුරවන අතරේදී ඉන්දියාව, මැලේසියාව, පිලිපීනය ඇතුළු රටවල් රැසක්ම මුළුමනින් හෝ අර්ධ වශයෙන් වසා දමා තිබෙනවා. ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 500ක් පමණ හඳුනාගෙන ඇති අතර මරණ 10ක් වාර්තා වුණා. මේ සමග රටේ ප්‍රාන්ත සහ මධ්‍යම රාජ්‍යයට අයත් පාලන ප්‍රදේශ 30ක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මුළුමනින් වසා දැමුණා. මේ අතර තම රටින් පළමු වරට නව කොරෝනා ආසාදිතයින් හමු වූ බව මියන්මාරය සහ ලාඕසය ඊයේ නිවේදනය කළා. චීනයෙන් ඊයේ නව ආසාදිතයින් 78 දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් 74 දෙනෙක්ම විදේශගතව සිට පැමිණි චීන ජාතික පුද්ගලයන්. එරටින් ඊයේ වාර්තා වූ මරණ ගණන 7ක්. නව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා යලි පාර්ලිමේන්තුව රැස්වනවා වෙනුවට ජාතික වැඩපිළිවෙලක් වෙත සහය දීම පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂනායකින් හා නියෝජිතින් රැසකගේ අදහස වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. මෙම අදහස් පළ වී ඇත්තේ නව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේ පැවති විශේෂ හමුවකදී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකින් සහ නියෝජිතයින් අතර විශේෂ හමුවක් අද පෙරවරු 10ට පමණ ආරම්භ වුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කතානායක කරු ජයසූරිය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියා. කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී පක්ෂ නායකින්ගේ අදහස් සහ යෝජනා ලබා ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අග්‍රාමාත්‍යවරයා එහිදී තීරණය කර තිබෙනවා. මෙහිදී පක්ෂ නායකින් කිහිප දෙනෙකුම නැවත පාර්ලිමේන්තුව රැස්කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර ඇති අතර බහුතරයේ අදහස වී ඇත්තේ පාර්ලිමේන්තුව රැස්වනවා වෙනුවට පක්ෂ නායකින් සහ නියෝජිතයින් ජනතාවට ආදර්ශයක් සපයමින් කොරෝනා මර්ධනයට ජාතික වැඩපිළිවෙලක් වෙනුවෙන් දායක වීම වඩාත් සුදුසු බවයි. අපිට ඇඳිරි නීතිය වුවමනයි තව කාලයක් ගෙනියන්න. ඒත් ග්‍රාමීය ආර්ථිකයේ ප්‍රශ්නය මම හිතන්නේ කතා කරොත් අපිට විසඳගන්න පුළුවන්. අනික වුවමනා නැති රජයේ සේවකයන් සියලු දෙනාටම නිවාඩු දෙන්න. මම කියන්නේ පුළුවන් තරම් ටෙස්ටිං ඉක්විප්මන්ට් ගේන්න. අනික අපිට බැරිද වෙන්ටිලේටර්ස් ලංකාවේ හදන්න? දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ හදන්න අවශ්‍ය පියවර ගන්න. හාම්පුතුන්ගේ සම්මේලනය සම්පූර්ණ සහයෝගය දක්වලා තිබෙනවා. සීපත් කරන්න ඕනේ වතුකරය ඇතුළු සියලු දෙනාගේ වැටුප් දීමනා හා අවුරුදු අත්තිකාල ගෙවීමට තාම පැහැදිලි බැඳියාවකින් පොරොන්දු දීපීලා තියෙනවා. දේශපාලන බේදයකින් තොරව මෙවැනි අවස්ථාවකදී ජාතිය බේරගන්න, රට බේරගන්න ඔබතුමන්ලා එක්කහු වෙලා අදහස් ප්‍රකාශ කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒ අදහස් දැනටමත් ජනාධිපතිවරයා පත් කරලා තියෙන කාර්යසාධක බලකාය එක වැඩ කරන්න අපි යම් වැඩපිළිවෙලක් හදනවා දේශපාලන පක්ෂවල නායකින්ට. නිවෙස් වලට ලබා දුන් සහන මළු තොරතුරු මේ විරාමයෙන් අනතුරුව. නිවෙස් වලට එන සහන මළු. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග සාමාන්‍ය ජනතාවට විවිධ අංශ යටතේ සහන සැලසීම අදත් ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් පාරිභෝගිකයන් වෙනුවෙන් විවෘත කළ ආර්ථික මධ්‍යස්ථාන වෙත ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාව පැමිණියේ නැහැ. ඒ හේතුවෙන් ගොවීන් මෙන්ම තොගවල දුන් දැඩි අපහසුතාවට පත්ව තිබුණා. ඇඳිරි නීතිය පනවා තිබුණද වෙළඳ ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන ලෙස රජය පසුගියදා අදාළ අංශවලින් ඉල්ලීමක් කර තිබුණා. තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අද උදෑසන විවෘත කෙරුණේ ඒ අනුවයි. නමුත් අනුරාධපුර දිස්ත්‍රික්කයට අදත් ඇඳිරි නීතිය බලපෑත් වූ බැවින් ජනතාවට ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණීමට හැකි වුණේ නැහැ. මේ හේතුවෙන් ගොවින් සහ තොගවලඳුන් දැඩි අපහසුතාවට පත්ව තිබුණා.
ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරාට වැඩන්නේ නැහැ මේ පාරවල් වහලා. ඉතින් මිනිස්සු ඉන්නේ කොහොමද බඩුවක් ගන්න? තේරුමක් නැහැ ඉතින් කඩේරියට. ගැටලුව සැලවූ පසු අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා එම ස්ථානයට පැමිණ ගොවින් සහ තොග වෙළඳුන් සමග සාකච්ඡා කළා. එහිදී අමාත්‍යවරයා අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දුරකථනින් සම්බන්ධ කරගත් අතර පසුව තීරණය කෙරුණේ ගොවින් රැගෙන ආ එළවලු කුඩා මළුවලට ඇසුළුම් කර ජනතාවගේ නිවෙස් වෙත ගොස් අලෙවි කිරීමට ඉඩ ලබා දීමටයි. පසුව අමාත්‍යවරයා ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වුවා. දඹුල්ල ඇතුළු අපේ රටේ තියෙන සියලුම ආර්ථික මධ්‍යස්ථානවල මේ කටයුත්ත මේ ආකාරයෙන් කරනවා. ඒ වගේම මම ගරු බැසිල් රාජපක්ෂ අපේ හිටපු ඇමතුමත් එක්ක කතා කරා. එතුමා කිව්වා පළාත් පාලන ආයතනවල කොළඹ සහ නගරාධිපතිවරු ඇතුළු නගරවල මහජන නියෝජිතත් එක්ක එතුමා උපදෙස් දීලා තියෙනවා කියලා. ඒ හරහත් යට ජනතාවට මේ ගොවියාගේ නිෂ්පාදන බෙදාහරින්න. මේ අතර අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේද වෙළඳුන් සඳහා විවෘත කරද එළවලු මිලදී ගැනීම සඳහා වෙළඳුන් නොපැමිණීම හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවට පත් වුණා. අනුතුරුව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එම ස්ථානයට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමෙන් පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවින් විසින් රැගෙන ආ එළවලු තොග සියල්ල සහතික මිල ගණන් යටතේ රජය විසින් මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළා. මෙලියත්ත ඕකවෙල මුදරවාන විහාරස්ථානයේ විහාරාධිකාරී හිමියන් විසින් ප්‍රදේශයේ පවුල් 250කට එළවලු මළු බෙදා දීම නිවෙස් වෙත වැඩම කොට අද සිදු කළා. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ නැවුම් එළවලු මළු සහනදායි මුදලකට නිවසටම ප්‍රවාහනය කිරීමේ ජංගම සේවාවක් අද ආරම්භ වුණා. ඒ අනුව හෙට දිනේ සිට නැවුම් එළවලු මාළු මෙන්ම පළතුරුද නිවසට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබෙනවා. මේ අතර මාලිම්බඩ ප්‍රාදේශීය සභාවද වේලි ආහාර සහනදායි මිලට ලබා දීමේ ජංගම සේවාවක් ආරම්භ කරනු ලැබුවා. මේ අතර අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පොදු ස්ථාන විෂබීජ හරණයට ලක් කෙරුණා. මේ අතර මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ නිවේදනය කළේ සියලු වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ඇඳිරි නීතිය බලපත්වන කාලය තුළද විවෘත කිරීමට උපදෙස් දී ඇති බවයි. ඒ අනුව තම නිෂ්පාදන එම මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් අලෙවි කිරීමට ගොවි ජනතාවට අවස්ථාව හිමිවනු ඇති. එමෙන්ම ඇඳිරි නීතිය බලපත්වන කාලය තුළදී වගාවන් සඳහා අවශ්‍ය රසායනික හා කාබනික පොහොර වර්ග, බීජ වර්ග සහ කෘෂි රසායනික ද්‍රව්‍ය බාධාවකින් තොරව ප්‍රවාහනය කිරීමට සහ ගබඩා කිරීමට පහසුකම් සලසන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මේ අතර ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාවේ ඖෂධ අලෙවිසල් විවෘත කර තිබීමට අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. එහිදී රෝගියාගේ රෝග විනිශ්චය පත්‍රය හා ඖෂධ වට්ටෝරුව ඇඳිරි නීති අවසර පතක් ලෙස සලකන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත්තේ. මේ අතර ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාව තුළ ධීවරයන්ට මසුන් එල්ලීම සහ ප්‍රවාහනය කිරීමට අද සිට අවසර ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ අතර කොරෝනා වසංගත තත්ත්වය නිසා ඇති වූ කෙටි හා මධ්‍යකාලීන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල නමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ හඳුන්වා දුන් අරමුදලට මුදල් බැර කිරීමට පරිත්‍යාගශීලීන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. ලංකා බැංකු ආයතනික ශාඛාවේ 85 73 73 73 අංකය දරන ගිණුම ඒ වෙනුවෙන් විවෘතයි. ජාතික විද්වත් භික්ෂු සංසදයේ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය බෝධාගම චන්දිම හිමියන් විසින් රුපියල් මිලියන 10ක මුදලක් එම අරමුදලට පරිත්‍යාග කිරීමට සිය කැමැත්ත පළ කර තිබෙනවා. නව කොරෝනා වෛරසය ආසාදිත බවට සැක සහිත රෝගීන් සමීපයට නොයා ඔවුන් ආරක්ෂිතව පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් පනතුර මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය හඳුන්වා දී තිබෙනවා. එය ඩිජිටල් කැමරාවක් සහ වයිෆයි තාක්ෂණය උපයෝගී කරගැනෙන ක්‍රමවේදයක්. මේ අතර නව කොරෝනා සටන ජය ගැනීම සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් බොහෝ දෙනා සිය දායකත්වය ලබා දෙමින් සිටිනවා.
මේ පානදුර මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය හඳුන්වා දී ඇති එම නව ආරක්ෂිත ක්‍රමවේදයයි. නව කොරෝනා වෛරසය ආසාදිත බවට සැක සහිත රෝගීන් තනිතනිව ආරක්ෂිත වීදුරු කුටියක් තුළ රඳවා වෛද්‍යවරුන් ඔවුන්ව වෙනත් ස්ථානයක සිට පරීක්ෂා කරනවා. ඒ සඳහා යොදාගැනෙන්නේ Wi-Fi තාක්ෂණයෙන් සම්බන්ධ කළ ඩිජිටල් කැමරාවක්. රෝග ලක්ෂණ සහ තොරතුරු විමසීමෙන් පසු රෝගියාට වෛද්‍ය උපදෙස් ලබා දෙන්නේද මෙම ක්‍රමවේදය ඔස්සේ. අපි ඇප් එක හරහා රෝගියාගේ විස්තර ලබා ගන්නවා. රෝගියා ස්වයං නිරෝධානයකට යොමු කරන්න පුළුවන් නම් අපි ඒ ප්‍රදේශයේ අධ්‍යක්ෂ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට දැන් දීලා ස්වයං නිරෝධානයකට යොමු කරනවා. එසේම වෛරස ආසාදිත යයි සැකසිත රෝගීන් පැමිණි විට ප්‍රතිකාර කිරීමට යොදා ගැනෙන විශේෂිත ඇඳුම් කට්ටල, හිස් ආවරණ, මුඛ ආවරණ සහ අත්වැසුම් වැනි ආරක්ෂිත උපකරණද පානදුර මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ එම රෝහලේදීම නිපදවනු ලැබීම විශේෂත්වයක්. ඇඹිලිපිටියේ ඇඟලුම් කර්මාන්ත ශාලා හිමිකරුවකු වන පැතු මදුරංග මහතා ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලට ආරක්ෂිත මුඛ ආවරණ 3000ක් පරිත්‍යාග කර තිබෙනවා. එසේම ආරක්ෂිත වෛද්‍ය ඇඳුම් කට්ටල 30ක් ද රෝහලට පරිත්‍යාග කළ ඔහු රෝහලේ සේවකයින්ට ගමනාගමන පහසුකම් සැලසීම සඳහා තමා සතු බස් රථයද පිරිනමා තිබෙනවා. පොළොන්නරුව වැවේතැන්න ප්‍රදේශයේ යකඩ පැසුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන WWG අබේරත්න මහතා සහ ගම්වාසීන් ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ වෙත ලබා දීමට මුහුණු ආවරණ දසදහසක් මැසීම ආරම්භ කර තිබෙනවා. ඉන් මුහුණු ආවරණ 3000ක් අද පොළොන්නරුව සහ පුලස්තිපුර පොලිසිය වෙත පිරිනැමුවා. කඩවත ඉහළ වියන්විල ප්‍රදේශවාසීන් විසින් මසනු ලැබූ මුහුණු ආවරණ 1500ක් පමණ අද එම ප්‍රදේශයේදී නොමිලේ බෙදා දෙනු ලැබුවා. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. අද රාත්‍රී 10:30ට විශේෂ පාත පිටිය. සුබ රාත්‍රියක්.